රෝගීන් එකෙක් මේ අකුර පුදු ගන්නවා දැක නිසා අද මුළු අකුර ප්‍රදේශයේම වසත් තිබී ඔබ කවුරුත් දන්නයි. ඒ නිසා අකුර ප්‍රදේශයේ ඉදින්දා ජීවිතය හරි තත්ත්වයට පත් කිරීම සඳහා අද විශාල උත්සාහය දරමින් අපි දෙදරි බන්දලේ කටයුතු කරමින් ඉන්නවා. ඒ සම්බන්ධව කාලයකට විවිධ ප්‍රශ්න තිබුණා. සමහර ප්‍රදේශවල ජල පහසුකම් නැති තිබුණා. ඒ වගේම සමහර ප්‍රදේශවල තමන්ට ආහාර ලබා ගැනීමේ ප්‍රශ්නවල තිබුණා. ඒ වගේම දැන් බෙහෙත් භාවිත කරන අයට බෙහෙත් ලබා ගැනීමේ අසුවිධාවක් තිබුණා. ඒ වගේම දැන් දිගටම ඇඳුරු නීතිය පනවා තිබුණ නිසා නොකුත් පීරණ ජනතාව පත්වල සිටි නිසා ඒ සම්බන්ධව ලිහිල් වැඩපුළක් දැන් ටිකින් ටික කරගෙන යනවා. විශේෂයෙන්ම සතෝස මාර්ගයෙන් බලාපොරොත්තු වෙනවා මේ ගම්වලට ගිහිල්ලම බඩු බෙදාහැරීමක් සිදු කරන්න. ඒ වගේම විශේෂයෙන් මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දෙල්දාරි මාත්‍රම විසින් සමෘද්ධිලාභීන්ට ඒ දීමනාව ඒ නියෝස්ත්‍රව කරා ගිහිල්ලා ලබා දීමේ කටයුතු සිදු වෙනවා. ඒ වගේම දැන් පුද්ගලික වශයෙන් ගම්වලට ගිහිල්ලා බඩු ලබා දීම සඳහාත් යම් වැඩපොත් තැන්දියත් කරනවා. ඒ තමන්ට අවශ්‍ය බඩුවල් මුදල් ලබා දීලා කටයුතු කරන වැඩපිළිවෙළක්. ඊට අමතරව රජීමුත් බලාපොරොත්තු වෙන ඉතාමත්ම දුප්පත් අහිංසක ජනතාවට බඩු ලබා දී ඒවගේ සිලුම දේවල් දැන් ටිකින් ටික සිලුවමින් පවතිනවා. ඇතුළ අපේ රජයට ස්තුතිවන්ත වෙන්නට ඕනේ. විශේෂයෙන්ම රජයේ උපදේශ පිළිපදමින් අද ජනතාව ඒ ආකාරයෙන් කටයුතු කරන නිසා මම හිතනවා මේ අකුණු ප්‍රදේශයේ එක්කෙනෙක් තමයි දැන් රෝගී වැළඳී සිටින්නේ. මේක ව්‍යාප්ත නොවන විදිහට දැන් හැම කටයුත්තක්ම සිදු කිරීම සම්බන්ධව මම ඇත්තටම සතුටුපත් වෙනවා. අපි හැමෝම බලාපොරොත්තු වෙනවා මේ රෝගය ඉතාමත් ඉක්මනින් මේ අපේ ප්‍රදේශයෙන් පුරන් කරලා යවන්නටයි අපි උත්සාහය. විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම් තුමිය බඩ කොටසක් මේ සම්බන්ධව කටයුතු කරන ඉතාමත්ම ක්‍රියාවන්ත ලේකම් තුමියක් හිටියද මිනිසුන්ගේ ඒ ප්‍රශ්නවල එක එක හඳුනාගෙන අපි ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්ගේ මගේ උපදේශය වගේ හැමෝම උපදෙස් ලබාගෙන ඒ එදිනදා ඇතුළත ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීමේදී ඉතිමේ ලබා දෙන ඒ සහය අපි විශේෂයෙන්ම අගය කරනවා.